මම ඇත්තට ඉතාමත්ම සංවේගයට පත් වුණා. මොකද හේතුව දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා කිසියම් විදියකට ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවේ. මම හිතන්නේ එතුමා හිතනවා වරප්‍රසාද වලට මුවා වෙලා. ඒ වගේම යම් කිසි විදියකට ඒගොල්ලොන්ට පාර්ලිමේන්තුවේ ආසන ගණනාවක් වැඩියෙන් තියෙන නිසා රටේ පවතින ව්‍යවස්ථාව, ඒ වගේම අනිකුත් නීති රීති පවා පාර්ලිමේන්තුවට ඕන විදියට අර්ථකථනය කිරීමට වගේම ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් මත ඒගොල්ලොන්ගේ උවමනාවන් අපි දැක්ක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊයේ පෙරේද අධිකරණයට කිව්වා විශේෂයෙන්ම අර ඉඩම් සම්බන්ධයෙන්. මම ඒ සම්බන්ධිනුත් යම්කිසි ස්ටේට්මන්ට් එකක් කරා. ඇතට මම අවසාන වරට සේවාව කරේ පාර්ලිමේන්තුවේ අවුරුදු 37ක් සේවය කරලා බරපතල දූෂණ වංචා ජනාධිපති කොමිසමේ. එදා රනිල් වික්‍රමසිංහට ඇතුළුව එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ජනතාව දුන්නේ කිසියම් විදක ජනවරමක්. ඒ ජනවරම හොරු අල්ලන්න, ඒ වගේම නීතිය රටේ ස්ථාපනය කරන්න, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන්න ඔන්න පොරොන්දු වැලක් දුන්න. ඒ වගේම ඊට කලින් 1994 චන්ද්‍රිකාට දුන්නා 62%. බලාපොරොත්තු වුණේ ඔන්න ඔය විදිහටම නීතිය ක්‍රියාත්මක කළා කිසියම් විදිහකට අලුත් ව්‍යවස්ථාවක් ගේනවයි කියලා කිව්වා. ඒ දේවල් ක්‍රියාත්මක කරන්න ජනවරමක් දුන්නා. එතකොට අපේ ඉතිහාසයේ දිගින් දිගටම මේ දේශපාලකයෝ පොරොන්දු දේශපාලන මත ගිහිල්ලා කරන්නේ පොරොන්දු කඩ කරමින් අද රට බංකොලොත් රටක් බවට පත් කරලා තියෙනවා. ඇතර බංකොලොත් උනා විතරක් කමක් නැහැ. ඇතර මේක අර කියනවා අන්ගවර්නබල් ස්ටේට් එකක්, රාජ්‍ය පරිපාලනය කරන්න බැරි රටක්. අද ජනතාව මත අතිවිශාල බදු කන්දරාවක් පවරලා තියෙනවා. මොකද මේගොල්ලෝ හොරා කාපුවටත් යම්කිසි විදිහකට සිද්ධ වෙලා තියෙනවා. ජනතාවගෙන් බදු ගහලා මේ පොලි පවා ගෙවන්නේ කිසියම් ආකාරයකට ඒ ජනතාවගෙන් හූරා කන, එහෙම නැත්නම් බඩ කෑමක් වේලක් නැති රටක කිසියම් විදිහකට ඒ කෑම වලට පවා බදු ගහන දේශපාලකයක් රටේ ඉන්නවා. ඒ නිසා ඒ ආකාරයෙන් කටයුතු කරන රටක් බවට පරිවර්තන වෙලා අද විශේෂයෙන්ම පොලිස් මාතිවරයාගේ අධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් කියනවා අධිකරණයට වෙන තීන්දුවක් ගන්න බෑ. මම වරප්‍රසාද මොනවා වුණත් මොනවද කිව්වත් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ සීමාවන් ඉක්මවා නොයා හැකි. පාර්ලිමේන්තුවට බෑ රටේ ව්‍යවස්ථාව නොසලකා හැරලා තමන්ගේ අභිමතය ප්‍රකාශ කළා. ඇත්තට ඒක රටේ අවසානයේදී නීතිය හෝ එහෙම නැත්නම් තීන්දුව වශයෙන් රටට හඳුන්වා දෙන්න. පාර්ලිමේන්තුව කියන ආයතනය වගේම අධිකරණයත් නිශ්චිත කාර්යභාරයක් තියලා තියෙනවා. පාර්ලිමේන්තුව නීති පැනවීමේදී උත්තරීතර වගේම අධිකරණය ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමේදී උත්තරීතර ආත්වෙන. අපි දැක්කා දිගින් දිගටම අධිකරණයට කෙනෙහිලිකම් කරමින් ජනතාවගේ අධිකරණය, ඒ කියන්නේ ව්‍යවස්ථාව 105 වගන්තිය පැහැදිලිව කියලා තියෙනවා, ප්‍රොටෙක්ට් වින්ඩිකේට් ඇන් එන්ෆෝස්, රටේ නීතිය ක්‍රියාත්මක කරවීම බලගැන්වීම ජනතාවගේ සිතුම් පැතුම් අනුව සාධාරණත්වයේ උදෙසා මානව හිමිකම් වෙන්න පුළුවන්. ඒ සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඒක කරන එක අධිකරණ වගකීම. මීට කලින් 1970 දශකයේදීත් එකවරක් ওই ඩිසිල්වා කෙනෙක් ගෙනල්ලා පාර්ලිමේන්තුව ඇතුලේ නඩුවක් යම්කිසි විදියට අහන්න හැදුවා. එදා පාර්ලිමේන්තුවට දැඩිසේ විවේචන එල්ල කර ජනතාව. මම පටන් ගන්න කැමති ආද පාර්ලිමේන්තුවේ කාර්යභාරය පාර්ලිමේන්තුවට කරන්න අධිකරණය කරන බා කාර්යභාරය ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී කරුණාකරලා අත තියන්න එපා. මම අභියෝග කරනවා. මමත් ගෙන්නන්න ප්‍රිවිලේජස් කමිටි එකට වරප්‍රසාද කමිටු මම දන්නවා පාර්ලිමේන්තුව කරන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු නෙවෙයි. ඊයේ කවුද මේ අධ්‍යාපන ඇමතිවරයා කියනවා මොකද්ද විශ්වාස බංකුවගේ ජයග්‍රහණය කරාලු. ඇත්ත වශයෙන් විශ්වාස බංක යෝජනා පවා අවසානයේදී ජයග්‍රහණය කළා, තියෙන ජනතාව පරාජය කළා. උදාහරණයක් ඒක නඩුවක් තියෙන නිසා මම කියන්න කැමති නෑ. හිතන්න කෙහෙලිය රඹුක්වැල්ල, කෙහෙලිය රඹුක්වැල්ලට ඡන්දය දුන්න නම් කථානායකවරයාට යම්කිසි විදියකට මේ සම්බන්ධයෙන් මේ කටයුත්තේදී පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණය දාලා යම්කිසි විදියට ඡන්දෙ දුන්නා නම් සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව වැරදි කියලා මම කියනවා. මම හිරේ දාපන්.
මම අභියුක්ගන්න. මට අවශ්‍යයි පැහැදිලිම කියන්න රටක් හැටියට මේ රටේ වටිනකම තියෙන්නේ මේ ආයතන තුන. ඇතර ලෝකයේ පිළිඅරගෙන තිබෙන ආයතන හතරක් හැටියට විශේෂයෙන්ම දැන් ලෝකයේ පාර්ලිමේන්තු විධායක ව්‍යවස්ථාදායක විධායක අධිකාරණ හා කොමිෂන් සභා මේ සියලුම ආයතන ස්වාධීනව එකිනෙකාට බලපෑම් නොකර ස්වාධීනව තමන්ට පවරාති වෙන රාජකාරීතු කරන්න ඕන. පාර්ලිමේන්තුවට අනිසි බලයක් නැහැ අධිකරණයට තර්ජනය කරන්න. ඇත්තට අපි ජනතාවක් වශයෙන් ජනතාව හැටියට පාර්ලිමේන්තුව නෙවෙයි ආරක්ෂා කරන්නේ අධිකරණය. අධිකරණයේ යුතුකම දැන් සෑහෙන මේ වෙලාවේ ඉෂ්ට කරනවා. මට තව එකක් කියන්න කැමති. ඔස්ට්‍රේලියාවේ ග්‍රෙගරි බ්‍රෙන්නන් කියන අග්‍රවිනිශ්චකාරතුමා කියලා තියෙනවා පැහැදිලිවම. අධිකරණයේ කාර්යභාරය අධිකරණය රකින්න එක නෙවෙයි. අධිකරණයේ කාර්යභාරය ව්‍යවස්ථාදායක රකින්න එක නෙවෙයි. අධිකරණයේ කාර්යභාරය විධායක රකින්න එක නෙවෙයි. අධිකරණයේ කාර්යභාරය ජනතාව රකින්න එකයි. අධිකරණය අද කරන්නේ ජනතාව රකින්න එක. අපේ ජනතාවට මේ දූෂිත දේශපාලකයෝ කරන දේවල් යම් කිසි විදිහට පාර්ලිමේන්තුව යොදා ගැනීමෙන් යම් කිසි විදිහට වරප්‍රසාද යොදා ගැනීමෙන් කටයුතු කරන කාර්යයක් මම කියන පිළිකුල නේද දැකිය යුතුයි. රටේ විනාශයට එක හේතුවක් තමයි පාලන බලය වගේම විශේෂම නීති පැනවීම. ඒ සියලුම දේවල් අධීක්ෂණය කළ රට යම් කිසි විදිහකට නිසි දැනගෙන ගෙනියන්න කාර්යභාරයක් තිබුණාට ඒ එකක්වත් කරන්නේ නැහැ. මූල්‍ය පාලනය සම්බන්ධයෙන් 3/2003 පැහැදිලිවම ඒක සීමාවන් තිබුණා ගැනීම සම්බන්ධයෙන් පවා ඇත්තටම ඒ සීමාවන් නොසලකා හරිමින් කරේ ණයගත්ත දැන් බෙල්ලටම හිරවලා තියෙන අය ණය බෙල්ලටම හිර කරේ එක පැත්තකින් ඒ සියලුම ණය අපහරණයට අපයෝජනයට ලක් කරා. මම ඒ අභියෝගය ගන්න පිළිගන්න ඔප්පු කරන්නේ. රටක් හැටියට අපිට රටේ ජනතාව බදු ගෙවලා අපිට පුළුවන්කම තිබුණා ඇත්තට අපි ඒ දේවල් අවංකව කරලා රටක් හැටියට රට ඉදිරියට ගෙනියනකට සමහර වෙලාවට මේ ගොල්ලොත් එක ගැටි ගැටි ආවා. මම කියන්න කැමති අපිට ඒ රාජසේවාවේදී පවා ඇත්ත වශයෙන් අද නිර්මාණය කළ තියෙන රාජසේවකුට තමන්ගේ කොද්ද පණතු රාජසකාරී කරන්න බැරි තත්ත්වයක්. ඇත්තට මුළු රටේම රාජසේවකයෝ මුන්ට විරුද්ධ වෙලීට බහින්න ඕන මම කියනවා. අධිකරණ ආරක්ෂා කරන අපි එලීට බහින්න ඕන. පාර්ලිමේන්තුවේ 225 අපිට වැඩක් නැහැ. ඒගොල්ල විරුද්ධ පක්ෂයේ හෝ වේවා ආණ්ඩු පක්ෂයේ හෝ වේවා දිගටම කරේ වරප්‍රසාද භුක්ති විඳින එකයි. එදා 1980 දශකයේ මමත් බස් එකේ එනකොට මන්ත්‍රීවරු ඇමතිවරු ආවා විශේෂ මන්ත්‍රීවරු ආවා වාහන බස් එකේ කෝච්චියේ. ඇත්තට මේගොල්ලොන්ට දරන්න බැරි රටකට වාහන වෙන්න පුළුවන් විවිධ බලතල විවිධ වරප්‍රසාද දෙන්නේ පැහැදිලිවම රට බංකොලොත් කරමින්. ඇතට කාරුණික ලීම දේශපාලකයෝගේ කරනවා. මතක තියාගන්න ඉස්සෙල්ල පුරුදු වෙන්න ඕන ජනතාව ජීවත් කරවීමට. විදුලි බිල වෙන්න පුළුවන්, ගෑස් ටික වෙන්න පුළුවන්, හැබ තැනිම හොරා කාලා රටක් නැති කළා ඒව හොරකම් කරපු බව යම්කිසි විදියකට පාර්ලිමේන්තුවේ ඉස්මතු වෙලා ඒකට විශ්වාස බැංකු යෝජනාවක් ගෙනාවට ඒවම සම්මත කරලා ඒ වගේම කතානායකවරයාට විරුද්ධ ගෙනාපු විශ්වාස බැංක යෝජනාව පවා අත උසලා ඒක පරාජය කරයි කියලා සමාජයක පරාජය වෙලා නැහැ. එහෙම පරාජය කරන්න දෙන්නේ නැහැ කරන්න කරත් බෑ. මම අවංකව කියනවා අපිට ලොකු වේදනාවක් තියෙනවා මේ රට කඩා දාපු තරම අපි දැක්කා. මම කියනවා කඩා දාලා නෙවෙයි කඩා වැටිලා නෙවෙයි කඩා දාලා. එවැනි රටක් ඇත්තට ගොඩ ගන්න මම නම් කියන මේ 225ම දායක වෙලා තියෙනවා. කරුණාකරලා මතක තියාගන්න මම කැමති වාදයකට විවාදයකට උනත් එන්න දිගින් දිගට කියන්න බෑ. පාර්ලිමේන්තුව කරන්නේ තමන්ට නොකළ යුතු රාජකාරියක්. ඒ ප්‍රකාශය ඌ වගේ ප්‍රකාශ ඇත්තටම පාර්ලිමේන්තුවේ වෙන්නේ ලංකාවේ විතරයි. මුන්ට තේරෙන්නේ නෑ පාර්ලිමේන්තුවේ කාර්යභාරය මොකද්ද කියන එක. රටේ තියෙන ව්‍යවස්ථාවට ගරු කරලා වැරදි විශේෂයෙන්ම මානව හිමිකම් කඩක් කරපු පොලිස් කාර්යයකට එළියට දාන්න අධිකාරියට සම්පූර්ණ බලය තියෙනවා. මම මෙතනින් නවත්තනවා. අපි ජනතාවක් හැටියට ව්‍යවස්ථාදායක සමග නෙවෙයි අපි අධිකාරිනේ සමග. අධිකාරියට ජය වේවා. බොහොම ස්තුතියි. You're watching the Life Traveler Channel.